අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබ වෙත කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ මම රසික සඳුරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත New Diamond නෞකාව පිළිබඳ සුවබැලීමට පැමිණි විදේශ විශේෂඥයින් කණ්ඩායම නැවේ පිටත නිරීක්ෂණ කටයුතු ආරම්භයි මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර. පවතින වැසි සහිත කාලගුණයත් සමග කඩුවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණියක් ජීවිතක්ෂයට. අද දිනය තුල පැවති අයහපත් කාලගුණයේ අඩුවීමක් කල්පන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඉස්මුල්ලා මොජුබ පිල්ලයන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට වැඩමවන පොලිස්පති සහ අනුර කුමාර දේශපාලන පරිගණීම් පිළිබඳ සුවබලන ජනපති කොමිසමට ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත මරණීය දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම වලට සහභාගී වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනා අධිකරණයේ විසින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ රේඩ් පෙට් සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු HMD නවස් සහ සෝබිත රාජකරුණ යන මහතුරුන්ගෙන් සමන්විත අභියාචන අධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබුවා තීරණේ ප්‍රකාශයට පත් කරමින් අභියාචන අධිකරණ සභාපති විනිසුරු නවස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර මහතා තීරීපත් වීම නීති විරෝධී බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත් වී නොමැති බවයි ඒ අනුව අනුක්‍රම ව්‍යවස්ථාවට අනුව පෙත්සම් කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි විය යුතු සියලු හිමිකම් ඒ ආකාරයෙන්ම භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචන අධිකරණ විනිසුරු සභාපතිවරයා ඒ අනුව ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී යන්නේ නැති බවද සඳහන් කළා. ඒ අනුව පෙත්සම් විභාග කිරීම සඳහා අවසර දෙන බවත් එහි වග උත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දිනිය සහ වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහලේකම් යන පාර්ශ්ව වෙත නොතේසි නිකුත් කරනු ලැබුවා. පෙත්සම යලි මේ මාස 29 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළා. මෙම පෙත්සම ඉක්ුත් සිකුරාදා සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම් කාර පාර්ශ්වයේ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා විරුන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණ දක්වමින් මිනිමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තම සේවාදායකයාට රත්නපුර මහාධිකරණයේ මගින් නිකුත් ජූලි මාස 31 වනදා මරණීය දඬුවම නියම කළ බවත් එම දඬුවමට එරෙහිව ඔහු විසින් අගෝස්තු මාස 4 වනදා අභියාචනයක් ඉදිරිපත් කළ බවත් සඳහන් කළා. ඉන් අනතුරු අගෝස්තු මාස 5 වනදා පැවති පාර්ලිමේන්තුව මැතිවරණයෙන් ඔහු රත්නපුර දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තීරීපත් වූ ඇති බව අධිකරණ කොමිසම ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතයිද ජනාධිපති නීතිචවරයා සඳහන් කළා. ගිනිගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දිවයිනට පැමිණි විශේෂඥ කණ්ඩායමේ 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙවන විට අදාළ නෞකාවේ පිටත සිට එහි පිරික්සුම් කටයුතු වල නිරත වන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පවසනවා. මේ අතර දිවයිනට පැමිණි තවත් විදේශ විශේෂඥ කණ්ඩායමක් නෞකාව වෙත පිටත් වීම සඳහා කල්මුනේ ප්‍රදේශයේ රැඳී සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර නෞකාවේ තත්ත්වය පිළිබඳ අද දිනේදී ගුවන්ින් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවේ. MT New Diamond නෞකාව සම්බන්ධයෙන් සුවබැලීම සඳහා ඊයේ දින මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිස මෙවන විට අදාළ නැව අසලට ගොස් ඇති අතර නැවෙහි පිටත සිට අදාළ නිරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා පැවසුවා. මෙම විශේෂඥයින් කණ්ඩායම 10 දෙනෙකුගෙන් සමන්විත වන අතර එම පිරිස අතර මුදා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින් ආපදා තක්සේරුකරුවන් සහ නීති උපදේශකයන්ද සිටිනවා. එම කණ්ඩායමෙන් 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් පමණක් මෙම නිව් ඩයමන්ඩ් නෞකාවේ පිටත පිරික්සුම් කටයුතු සිදු කරන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර තවත් 11 දෙනෙකුගෙන් යුත් විදේශ විශේෂඥ කණ්ඩායමක් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර එම පිරිස මෙවන විටත් කලමුණේ රැඳී සිටින බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා. මෙවන විට MT නිව් ඩයමන්ඩ් නෞකාවේ පැතිර තිබූ ගින්න සම්පූර්ණයෙන්ම
පාලනය කර තිබුණද නෞකාව වෙත ඇතුළු වීමට අදාළ ආරක්ෂාව පිළිබඳ නිසි දැනුම් දීමක් ලැබෙන තුරු මෙතෙක් කිසිදු පුද්ගලයෙකුට නැව වෙත ඇතුළු වීමට අවසර නොමැති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර ගිනිනිවීමේ කටයුතු සඳහා පිටත්ව ගිය 14 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික කණ්ඩායම ඊයේ දිනේ ගොඩබිම වෙත පැමිණියා. මේ අතර අද දිනේත් අදාළ නෞකාවේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට ගුවන්ින් නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බව ගොන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් වියසිංහ මහතා සඳහන් කළා. MT New Diamond නැමැති මෙම බොරතෙල් ප්‍රවාහන නෞකාව ක්විට් රාජ්‍ය මීනාල් අහමදි වරාය සිට ඉන්දියාවේ පරිදි වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 270,000ක් ප්‍රවාහනය කරමින් තිබුණා. පසුගිය සැප්තැම්බර් 3 වෙනිදා උදෑසන 8ට පමණ ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී මෙම නෞකාව ගිනි ගැනීමකට ලක් වුණා. ඒ වන විට නෞකාව සංගමන් කඳ තුඩුවේ සිට නාවික සතපුම් 38ක් දුරින් යාත්‍රා කරමින් තිබුව අතර එම නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරේ බොයිලරුවක සිදු පිපිරීමත් සමගයි මෙම ගින්න හටගෙන තිබුණේ. ආපදා වාර්තාව මොහොතේ සිටම පැය 79කට ආසන්න කාලයක් තුල ශ්‍රී ලංකා නාවික හමුදාවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ඉන්දියා නාවික හමුදාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් එක්ව අඛණ්ඩව මෙම ගින්න නිවීමේ කටයුතු ආරම්භ කළ අතර ඊයේ පසුරු 3 පමණ වන විට ගින්න මුළු මනින්ම නිවා දැමීමට එම කණ්ඩායම් සමත් වුණා. ගෙවුණු පැය 24 තුල අයහපත් කාලගුණික තත්ත්වයේ ශවෙන් දැඩි බාධා එල්ල වුණා. මේ අතර පැවති වර්ෂාපතනයේ හේතුවෙන් කඩුවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් प्रकाश कले गेवुनु पै विसिहतर अतुलत उपरिम वर्षापतने हंग्वेल्ल प्रदेशेन वार्तावु बवाई ए मिलिमीटर 177 दशम पहक लेसाई मे अतर वैसी सामग अतिवु सुलंतत्वे हेतुवेन कोलंब सह तदासन प्रदेशवल मार्गवलट गस्कडा वेटीम हेतुवेन रथवाहन गमनागमनयट दडी बाधा एल्ल वी तिबुना हेमेन्म गाल प्रदेश मेलिस बलपै अहपात काल गुण तत्व हेतुन वर्षावेन सह सुलंगीन जनता वगे दैनिक जीवित बलपैम एल वी तिबुना අතර ගාල්ල රත්ගම වැල්ල සහ දෙවට වැල්ල යන ප්‍රදේශයන්හි ජනතාව අද දින සිය දීවර කටයුතු වලින්ද වැලකී සිටියේ අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන්. ඉය කියන්නේ මොහොදු අද කියන්නේ මොහොදතර නිසා මොහොදු යන්න බෑ අපිට. කාලගුණ අපිට කියලා මොහොදු රස්සා යන්න පයි කියලා ඉය කියන අද කියන අපි මේක තමයි ජීවත් වෙන්නේ. අපි කොහොම මේක අපිට දාගත් යන්නේ හිට යන්නේ මේ කට්ටිය කවුද කියන්නේ අපි. ඉය යන්න පයි කියලා තියෙනවා අදත් යන්න පයි කියලා තියෙන්නේ. මොහොදු මෙතර දිස්ත්‍රික්ක පහක් සඳහා නිකුත් කර ඇති නායාමයේ අවධානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය පවසනවා. ඒ අනුව කොළඹ, ගාල්ල, කලුතර, කෑගල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායාමයේ අවධානම් නිවේදන බලපැවැත්වෙනු ඇති. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් පැති බැම්මක් කඩා වැටීමෙන් නිවසක මුළුතැන් ගෙට දැඩි අලාභහානි සිදුව තිබුණා. මෙලෙස පැතිබැම්ම කඩා වැටෙන අවස්ථාවේදී නිවසේ කුඩා දරුවන් නැතුළු සිව් දෙනෙකු සිට ඇති අතර අනුතුරින් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම මධ්‍යම කඳුකරයේ හරහා හමා යන දැඩි සුළං තත්ත්වයේ හේතුවෙන් හැටන් ප්‍රදේශයේ විදුලි බලයද වරින් වර ඇන හිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර කඩුවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ පදිංචිව සිටි තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. हॉस्पिटल
මේ ගෙදර ඉන්නේ අම්මා කෙනෙකුයි දුවයි පුතු දෙන්නයි. එතකොට අම්මත් තුවාල අම්මා දැන් ජාතික මාරුවාලේ දුවන මෙතන යටවිලා ඉඳලා ඊට පස්සේ කට්ටි එකතු වෙලා ගත්තා. ඕක තමයි වින්දේසි කරලා මේ විකුණන්න ගෙවල් වලට ඉඩම් කෑ කට්ටි කරලා විකුණන්න. දැන් ඔතන ඔයාට පේන ඇති අතන කොස් මුලක් තියෙන කන්ද මැද්දේ. ඕක තමයි පිහිටි පොලෝ තිබ්බේ. ඒ කාලේ තිබ්බේ ඒ තාන්ට. ඒතෙන් දැන් උඩට තනිකරම පස් පුරවලා තියෙන්නේ. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් අද දිනේදී අපේක්ෂා කළ හැකි බවයි. දිවයිනේ පහුගිය දිනවල තිබ්බ වර්ෂාපතනයේ සහ සුළඟේ වේගයේ අඩුවීමක් තමයි අපි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹෝගේ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අනෙකුත් පළාත්වල සාමාන්‍ය තත්ත්වයක් තියෙනවා. ඊට අමතරව දිවයින හරහා තියෙන සුළං තත්ත්වයක් අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. ප්‍රධාන වශයෙන් සුළඟේ නීති දිශායෙන් හමන්නේ සුළඟේ වේගය 5 කිලෝමීටර් 40-45 වගේ සත්‍යයන් තියෙන්න පුළුවන්. මීට අමතරව දීවර ප්‍රජාවට කියන්න තියෙන්නේ පැහැදිලිව පුත්තරම ඉඳන් කොළඹ හරහා හම්බන්තොට දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන මුහුදු තීරයේ තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ඇති වෙන්න හැකියාව තියෙනවා. මීට අමතරව දිවයිනේ නැගෙනහිර ගැඹුරු මුහුද ගත්තොත් මේ ගැඹුරු මුහුදේ සාමාන්‍යයෙන් තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් අද පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියා. නැගෙනහිර පළාත හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් අද දින පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත සිය ප්‍රකාශ ලබා දීම සඳහා ප්‍රථම වරට පැමිණියා. කොමිසම මගින් සිදු කළ දැනුම් දීමකට අනුව ඔවුන් මෙලෙස එම කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ තිබෙනවා. එමෙන්ම දැනට සිරගතව සිටින සිවනේස තුරේ චන්ද්‍රකාන්ත නේවත් පිල්ලයන්ද අද ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙතර දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම නිකුත් කළ සිතාසියකට අනුව වැඩ බලන පොලිස්පති CD වික්‍රමරත්න අද උදෑසන දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දේසානායක මහතාද දේශපාලන පරිගණීම් පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම වෙත අද දිනේද ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණියා. ඉන්දියාවේ සුපිරි බොලිවුඩ් නළු අර්ජුන් කපූර්ට සහ ඔහුගේ සහකාරිය වන මලයිකා අරෝරාට කොරෝනා වෛරසය ආසාදනීය වී ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරනවා. මෙතර මෙරට තුල අද පෙරවරු වන විට කොරෝනා වෛරසය ආසාදනීය වූ පුද්ගලයන් දෙදෙනෙකු වාර්තා වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ. අද උදැසන වන විට ශ්‍රී ලංකාව තුලින් COVID-19 ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්දියාවේ සිට සහ අනෙක් පුද්ගලයා ඉතියෝපියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් වනවා. අද උදැසන වන විට කන්දකඩු සහ සේනපුර මද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ මොනුරුත්ථාපන මධ්‍යස්ථානයන්ට සම්බන්ධ සියලු ආසාදිතින් සංඛ්‍යාව 640 දෙනෙකු ලෙසයි වාර්තා වුණේ. ඉන් පුනරුත්ථාපන රඳවියන් 519ක් වන අතර කාර්ය මණ්ඩල සමාජිකයන් 67ක් වනවා. එමෙන්ම ආරාධිත කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු සහ පවුල් හා සමීපතමීන් 48 දෙනෙකුද එම සංඛ්‍යාවට ඇතුළත් වනවා. එමෙන්ම වෙලිකඩ බන්ධනාගාරයේ COVID-19 වෛරසය ආසාදනය වූ රැඳවිය ඇසුරු කළ පුද්ගලයින්ගෙන් එක් අයෙකුට පමණයි අද උදැසන වන විට වෛරසය ආසාදනය වී තිබුණේ. මේ අතර අද උදැසන ජර්මනියේ සිට පුද්ගලයන් 11 දෙනෙකු මෙන්ම ඩුබායි සිට පුද්ගලයන් 20 දෙනෙකුද දෝහා කටාර් සිට පුද්ගලයන් 75 දෙනෙකු සහ ඉන්දියාවේ චෙන්නයි සිට පුද්ගලයන් 2 දෙනෙකුද ජපානයේ නරීටා සිට පුද්ගලයන් 2 දෙනෙකු මෙන්ම නෝර්වේ සිට පුද්ගලයන් 86 දෙනෙකු අද උදැසන මෙරටට පැමිණ තිබෙනවා. මේ අතර ඩුබායි සිට පසුගිය පළමු වනදා මෙරටට පැමිණ නුවරඑළිය සංචාරක හෝටලයක නිරෝධායනයට යොමු කළ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජායල කොටුකොඩ ප්‍රදේශයේ පදිංචි සුබ්‍රමණියම් ආනන්ද කුමාර් නැමැති 56 හැවිරිදී එක් දරුපියෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඉක්උද්දා දිවයිනට පැමිණි සුබ්‍රමණියම් ආනන්ද කුමාර් මහතා හෘදයාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙළුණු අයෙකු බවත් ඔහු දිවයිනට පැමිණීමට ප්‍රථම ඔහුගේ පාදයක තිබූ තුවාලයකට විස බීජ ඇතුල්වීම හේතුවෙන් මෙලෙස මෙම පුද්ගලයා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම මේ වන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 32 දෙනෙකු තම නිරෝධායන කටයුතු අවසන් කර අද උදෑසන නිවෙස් බලාපිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දිනේ වන විට පුද්ගලින් 38359 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති අතර ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 63ක් තුල පුද්ගලින් 6610 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර ඊයේ දින තුලදී PCR පරීක්ෂණ 1820ක් සිදු කර ඇති අතර මෙවැනි විට ශ්‍රී ලංකාව තුල සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 239907ක් වනවා. අද උදෑසන 6 වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පුද්ගලින් 7 දෙනෙකු පිටව ගොස් ඇති අතර කන්දකඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලින් 626 දෙනෙකුද මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ගෝඨාභය නම් කෘතිය සහ සත්‍ය සිදුවීම් රසක් පාදක කරගනිමින් රචිත පාතාලයෝ නම් කෘතියේ එළිදැක්වීම සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ චරිතාපදානය ඇතුළත් ගෝඨාභය කෘතියේ ඉන්ප්‍රෙස් පිටපත එළිදැක්වීම සිදු කෙරුණා. ඒ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂක අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම මැති ඇමතිවරුන් විද්වතුන් රසක් එක්ව සිටියා. රන් නැසිපතද පන්හිඳද එකසේම බලවත් තමන් විසින් දැක් වූ ක්‍රියාන්විතය පිටුපස හැකියාව ප්‍රදර්ශනය කිරීමද ලෙසි පහසු කර්තව්‍යයක් නොවේ. අතිගරු ජනාධිපතිතුමාගේ චරිතාපදානය එතුමා යටතේ මම රාජකාරී කරපු කනිෂ්ඨ නිලධාරියෙක් විදියට මම එතුමාව දැකපු විදියත් ඒ වගේම එතුමා ආරක්ෂක ලේකම් වරයා වශයෙන් රාජකාරී කරන කාලයේ මම යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදියට එතුමාව දැකපු ආකාරයත් මම ඒ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ පොතේ ඉංග්‍රීසි පරිවර්තනයේ එළි දක්වනවා. අද අපේ රටට විශාල ප්‍රශ්නයක් වෙමින් පැවතිනු පාතාලය සංවිධානාත්මක අපරාධවලට එරෙහිව අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් යටතේ අපි විශාල පරිශ්‍රමයක් යොදනවා අපේ රටේ ජනතාව ඒ වගේම අපේ අනාගත පරම්පරාව මේ ව්‍යසනයෙන් බේරගන්න. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ අගරදු ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී ආශිර්වාද ලබා ගත්තා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වී ආශිර්වාද ලබා ගත්තා. ඒ කොළඹ පිහිටි අගරදුගුරු නිල නිවසේදී අගරදුගුරුතුමන් සමග පැවති සුහද පිළිසඳරෙන් අනතුරුව විපක්ෂ නායකවරයා විශේෂ සමරු සටහනක් තැබීම සඳහාද එක් වුණා. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් විසිවන ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ අපි සකස් කරන ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල බුද්ධාගම ආරක්ෂා කිරීම මේ රට දෙකට වෙන්නේ නැතුව ඒකීය භාවය රැකගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි අනිවාර්යයෙන්ම සකස් කරන්න ඕන. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරමින් කල්යවන් නැතුව සමස්ත ව්‍යවස්ථා සංශෝධනය ඇති කිරීම සඳහා අපි රාජ්‍යයට බල කරන්න ඕන. ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපේ ප්‍රධාන සටන් පාඩයක් බවට පත් කරගත්තේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ සිදුවෙත් කරපු හානිය. 20 වෙනි සංශෝධනය හරහා අපි මූලිකව බලාපොරොත්තු වෙන්නේ මේ රටේ අධිකරණ ඒ වගේම අනෙකුත් ආයතන ස්වාධීන කරනවායි කියපු ඒ ආයතන ස්වාධීන කරනවා වෙනුවට ඔවුන්ට හිතවත් ඔවුන්ට අවනත වෙන පිරිසක් පත් කරගන්න ආයතන බවට පත් කරගත්තා. ඒ ක්ෂේත්‍ර නැමත් නිවැරදි මාර්ගයට යොමු කරගෙන මෙරට ඉදිරි ගමන් මාර්ගයේ ශක්තිමත් වේ කියලා විශ්වාස කරනවා. අගෝස්තු 5 වෙනිදා වරමක් දුන්නේ මේ ආණ්ඩුවට මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න.
අද ජනතාවගේ ප්‍රශ්න පැත්තකට දාලා රටේ ජනතාව බලාපොරොත්තු නොවෙච්ච බලය ශක්තිමත් කරන ඒකාධිපති වියරුව තවත් වියරූපවට පත් කරන්නට අවශ්‍ය වටා පිටා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු රටේ ජනතාව ලෑස්ති නැවත මේක කන පිට හරවන්නට 19 වෙනි සංශෝධනය ඉවත් කරන කිව්වන් පස්සේ සමහර අය කිඹුල් කඳුළු හෙලන්න පටන් අරගෙන තිනෝ මේක ඉවත් කිරීම වැරදි කියන එක මේ 19 වෙනි සංශෝධනය ගෙනාවේ රට ගොඩනගන්න ජනතාව ගොඩනගන්න නෙවෙයි පැහැදිලිවම රාජපක්ෂවරු ඉලක්ක කරගෙන රාජපක්ෂවරු දේශපාලනයෙන් අතුගා දමන්නට ඒ වගේම රාජ්‍ය සේවයේ දියාරු කරන්නට ගෙනාපු වැඩපිළිවෙලක් හැටියටයි මම ඔය 19 වෙනි සංශෝධනය දකින්නේ සමගි ජන බලවේගයේ ජාතික ජන බලවේගයේ බලයේ තියෙන කාලෙදී එකට එක්සත් ජාතික පක්ෂයට කඩේ ගියා පරිගන්න කටයුතු කර උන්ට උමනා ක්‍රියාවලියක් නෙමෙයි දා උනිරිත වෙලා හිටියේ ඒ නිසා දැන් ඒවල ප්‍රතිවිපාක ගෙවන්න අද එක්සත් ජාතික පක්ෂයේ දා හිටපු යහපාලන ආණ්ඩුවේ අගමැතිවරට සිද්ධ වෙලා තියෙනවා ජනාධිපතිතුමාට අද ඒ ප්‍රතිවිපාක ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා ජාතික ජන බලවේගයේ ඒ නායකවන්ටත් මේ ආනිසංසම තමයි ලැබෙන්නේ ඒක එක ප්‍රතිඵලයක් තමයි 6-3 බවට පත් වීම මේ රට නිදහස් කරන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා ඒක තමයි එකතුලා ඉන්න සමගමයි දේශපාලන පක්ෂ ඉරිසිවෙනි සංශෝධනයේ හරහා නැවත වතාවක් රාජාණ්ඩු ක්‍රමයකට නැවත වතාවක් ම්ලේච්ඡත්වයට මේ රට හරවනවා එතකොට මේකද රටක් විදියට බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් දෙන ගමන් පළාත් සභා වලින් කෙරෙන කාර්යයන් ආරක්ෂා කර ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කළ යුතුයි එකපාරට පළාත් සභා අහෝසි කරන්නවත් එකපාරට පළාත් සභා තියනවයි කියලා කියන්නවත් මේ විදියට දෙපැත්තකට බෙදිලා මාධ්‍යවල කතා කරගත්තට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න. Thank you.